දෝෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ටෙලිවැකිය ආරම්භ කරන්න වෙන්නේ ටෙලිවැකිය ගැන ලියමිනුයි නේද? ඒක එක්තරා විදිහක මේ දෛවයේ සරදමක්. මේ ටෙලිවැකිය ආරම්භ කළ දවසේම අප ප්‍රකාශ කළා ඔබට මතක ඇති. මෙහි අරමුණ වදින තැනකට වදින්නයි, රිදෙන තැනකට රිදෙන්නයි, වැඩි රිදි හෝ හැදෙන්නයි කියලා නේද? එහිලා අපට පක්ෂයක් පාටක් නැහැ. හිතවත් දේශපාලනඥින්ද නැත. අප සෑම විටම පාදක කරගත්තේ අපට මෙහෙම වුණේ ඇයි කියන ප්‍රශ්නය. අපට මෙහෙම වුණේ ඇයි කියලා විමසන හැම අවස්ථාවකම අපට පේන්නෙම හොරකම, දූෂණය, වංචාව, අක්‍රමිකතා හා අකාර්යක්ෂම බව. ඒ නිසා අප ලියූ සහ හෙට ලියන ටෙලිවැකිවලටත් නිරන්තර ඉලක්කය බවට මෙරට දේශපාලනය සහ රාජ්‍ය නිලධාරීන් පත්වෙනවාමයි, ඉලක්ක වෙනවාමයි. හොඳේ, මේ නිසා ටෙලිවැකියට ඔය බලය ඇත්ත වුන් හා ගැටෙන්ට සිදුවෙනවා, සිදු වුණා. ඉදිරියේදිත් එහෙම ගැටේවි. හොඳේ, ඔව්, සැබෑ බලය ඇත්තේ එකක් මතක තියාගන්න, රටේ ජනතාව අත කියලා. ඔව්, සැබෑ පරමාධිපත්‍ය ඇත්තේ ජනතාව අත. ජනතාව සතු ඔය පරමාධිපත්‍ති බලය අපි පවර්ලා දෙන්නේ තාවකාලිකව. හොඳේ, සින්නක්කරයට එහෙම නෙමෙයි, හරිද? ඔව්, වසර පහක් සඳහා පමණයි. එහිලා පාර්ලිමේන්තුවට ඔය ජනාධිපති කියන විධායකයටත් අප සතු පරමාධිපත්‍ති බලය සදාකාලිකව ලියලා දීලා නැති බව මතක තියාගන්න. ඔව්, තාවකාලිකවයි දෙන්නේ. මේ ජනතා පරමාධිපත්‍ය එහෙම පැවරුහාම සමහරු හිතන් ඉන්නවා සින්නක්කරේටම හම්බ වුණා කියලා. හොඳේ, දෑවැද්දට හම්බ වුණා කියලා. වැරදි ඈ. පවරනු ලබන මේ අපේ බලය අපිවම ڇප්ප කරන්න අවභාවිත කරනවා නම් අන්න ඒ අපදුන් බලය යලි කැඳවන්ටත්, ඔව්, යලි කැඳවන්ටත් ජනතාවට පරම අයිතියක් තියෙන්න ඕනේ. අපි ඒක විශ්වාස කරනවා. හැබැයි අවාසනාවකට එහෙම නැවත කැඳවීමේ බලය මේ රටේ ව්‍යවස්ථාව ඇතුලේ නැහැ. අපිට තියෙන්නේ අංග විකල ව්‍යවස්ථාවක්. අන්න ඒ නිසා අපි මේ ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා පෙනී හිටිනවා. අනාගතයේත් එහෙමයි. හොඳේ, අපි සටන් කරන්නේ අපේ රටේ සියලු පුරවැසියන්, හරිද? සියලු පුරවැසියන් විධායක ජනාධිපතිද ඇතුළුව නීතියට යටත් විය යුතුයි කියන පදනමේ ඉඳලයි. නීතියේ ආධිපත්‍යයට ඉහලින් කපුටන්ට ඉගිලෙන්ට ඉඩ නැති සමාජයක් සඳහායි මේ සටන ආරම්භ කළේ. හොඳේ, ගෙවුණු ටෙලිවැකි 243ම ලියවුනේ එහෙම තමයි. එහෙම ලියූ ටෙලිවැකි ඔබේ ආදරයට පාත්‍ර වුණා, ඔබේ ගෞරවයට පාත්‍ර වුණා. සෑම අඳුරු වලාවකම රිදි රේඛාවක් තියෙනවා කියලා කතාවක් තියෙනවනේ නේද? ජාතියේ ටෙලිස් සම්මාන උළෙල ලෙස තමයි රයිගම් ටෙලිස් හඳුන්වන්නේ. එහිදී සියත ප්‍රවෘත්ති හොඳේ ජනගතම පුවත් විකාශ අතරට නම් කෙරුණා. උදේශාන් ඉඩමෙගෙදර ජ්‍යෙෂ්ඨ කළමනාකරුත්, කාර්යභාර සංස්කාරකවරියක වන ලක්ෂිකා ප්‍රනාන්දුත් සිංහල ප්‍රවෘත්ති නිවේදක කාණ්ඩයට නිර්දේශ වුණා. ඔන්න ඉතින් ඒ අතර තමයි ටෙලිවැකිය ජුරියේ සම්මානයට පාත්‍රවන්නේ. ඒක මේ රටේ අපේ ආදරණීය ප්‍රේක්ෂක ඔබ ලබා දුන්න ගෞරවයක්. හොඳේ, ස්තුතියි හදපතුලෙන්ම ආදරණීය ඔබට. දෙස් විදෙස් සියලු දෙනාටම අපේ ආදරය පිරිනමනවා. ඔය දැන් ඔය පහුගිය දවස්වල මේ අපිව දඬු කඳේ ගහන්න එහෙම උත්සාහයක් තිබුණානේ නේද? ඒ වෙලාවේ අපිත් එක්ක හිටගත්තා. අදත් අපිත් එක්ක හිටගෙන ඉන්න මහා බීත පිරිසක් ඉන්නවා. කවදාවත් මුණගැහිලා නැති සමහරුන් ටෙලිවැකියට ආදරය කරනවා, සියතට ආදරය කරනවා. ඒ නිසා මුහුණු පොත් පුරවලා, අන්තර්ජාලය පුරවලා ඔබේ පැසසුමයි, ආදරයයි, අප වෙනුවෙන් පෙනී සිටීමයි හැමදාම සටහන් වෙලා තියෙනවා. ඒකට අපේ ගෞරවය. මේ අතර ඔය පාර්ලිමේන්තුවේ කශේරුකාවක් ඇති
අප වෙනුවෙන් පෙනී සිටී පිරිසකුත් හිටිය. හරි විශේෂයෙන්ම අපි සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂයටත් විශේෂයෙන් අනුර කුමාර දිසානායක ලක්ෂ්මන් කිරියල්ල එතැන් සිට ගෙවිඳු කුමාරදුංග පාර්ලිමේන්තු මන්ත්‍රවරයා දක්වා සියලු දෙනාටම අපි ස්තුති කරනවා. ඒ අතර වාසු සහෝදරයා සහ විමල් වීරවංශත් ඉන්නවා. හොඳේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනත් ඉන්නවා. මේ හැම කෙනෙක්ම කොහේ හෝ තැනකදී ටෙලිවැකියේ විවේචනයට ලක් වුණා. සමහරු නිර්දය විවේචනයට අහු වුණා. හරිද? නමුත් අපේ වැඩිම විවේචනයට ලක්වන අතර වාසු විමල් සහ හිටපු ජනපති මෛත්‍රීපාලත් ඉන්නවා. හැබැයි මේ කිසිවෙකුත් සමග අපේ පෞද්ගලික ගැටුමක් නෙමේ තිබුණේ. අපට තිබුණේ ප්‍රතිපත්ති ගැටුමක්. ඒක අදත් එහෙමයි හෙටත් එහෙමයි. විපක්ෂ නායක සජිත් දන්නවා අපි එයාගේ පැත්තේ නෙවෙයි කියලා. අනුර කුමාරත් දන්නවා අපි එයාලගේ පැත්තෙත් නෙවෙයි කියලා. අපි ජනතාවගේ පැත්තේ. අපි විරුද්ධ හොරුන්ටයි. ඒ නිසා අපිව එක එක පක්ෂවලට එක එක කාණ්ඩවලට කැමති විදිහට කැමති අය ඇතුල් කරගත්තට ප්‍රශ්නයක් නැහැ. හොඳේ හැබැයි ජනතාවගේ පැත්ත අතහරින්නේ නැහැ. මේ පෑන අතට ගන්නකොටම අපි දන්නවා එක අතක පෑනයි අනිත් අතේ මරණයයි තියෙනවා කියලා මේ තුන්වෙනි ලෝකේ රටවල. ඒ වගේමයි ඔය පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රීවරුන් පක්ෂය කුමක් වුණත් පක්ෂ ප්‍රතිපත්තියේ කුමක් වුණත් අපට හෙරෙහිව ඡන්දේ පවා නොදී හිටියා. ඒ කාරණාවේදී ස්තුතියි. හැබැයි හෙටත් අපේ විවේචනය එසේම තමයි. හොඳේ ලොකුම දේ අපේ මිත්‍ර මාධ්‍ය සගින් මනිතර මතක් කරන අර මාටින් නිමෝලාර්ගේ කවිය අන්තිමටම කියනවා. ඒක අද ආපහු මතක් කරන්ට වෙනවා. අපේ සමහර මාධ්‍ය සගින්ට අමතක වුණා දවසක තමන්ගේ දෙපා ළඟටත් මේ මර්ධනයේ හස්තේ ඒවි කියලා. හැබැයි සමහර මාධ්‍ය ළඟට නම් ඉතින් කවදාවත් එන්නේ නෑ. හොඳේ මොකද කශේරුකාවේ ඇට එකක්වත් නැත්තම් ඉතින් ආයේ මක්කටේ යෝගුල ළඟට මර්ධනයේ එන්නේ නේද? ඒ අතර අප වෙනුවෙන් පෙනී සිටි එකම විද්‍යුත් නාලිකාව වුණේ සිරස. ස්තුතියි ඔබේ සිරසට. ඒ වගේමයි මහා පුවත්පත් රාශියක් මැද අප වෙනුවෙන් හිටගත්තේ දිව ඉනයි මව් රටයි අනිද්දයි. දිවයිනේ ගාමිණී සුමනසේකර අප ගැන ලියද්දී, අනිද්ද පුවත්පතේ ලසන්ත රුහුණගේ අප ගැන ලියද්දී, මව් රටේ තුෂාර ගුණරත්න සමග උපුල් ජෝසප් කෙලින් හිටගන්නවා. ඒ අය අපේ සටන ඒ අයගේ අතට ගන්නවා. එනිසා අපි තනි නෑ කියලා දැනුණා. ස්තුතියි ඔබ සියලු දෙනාටම. රට දාලා ගිහිලා හිටියත් පෝද්දලලා උවිඳුලා අපිව තාමත් දිරිමත් කරනවා. අපි සටන් කරමු මේ අසාධාරණයට විරුද්ධව කියලා. විශේෂයෙන්ම මේ සටනේදී මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ඒ කියන්නේ ධර්ම ශ්‍රී ලංකා පේලි ප්‍රධාන ලේකම්, ඊළඟට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය නේද, රෝහණ හෙට්ටිආරච්චි විධායක අධ්‍යක්ෂ, ඒ වගේම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමේ, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමේ, අපේ රටේ නීතිඥ ප්‍රජාව, මේ හැමෝම අපි වෙනුවෙන් පෙනී හිටියා. දැන් ඒ නිසා සියලු දෙනාට මේ සගින්ට ස්තුති කරනවා. රටේ හතරවෙනි කුළුණ අපි මාධ්‍ය. අපේ සමහරුන්ගේ නිවට නියාලු බව මේ රට මේ ප්‍රපාතයට වැටීමට අනිවාර්ය සාධකයක් වෙලා තියෙනවා. මීට දින කිහිපයකට පෙර මා පාසල් විවාද කණ්ඩායම් ත්‍යාග ප්‍රධානෝත්සවයක ප්‍රධාන ආරාධිතය ලෙස එක් වුණා ඒ ද මැසිනොත් විද්‍යාලයට. මේ විවාදයේ මාතෘකාව වුණේ මේ රට වැටී ඇති අරාජකත්වයට වගකිව යුත්තේ දේශපාලනඥින් බවයි. ඒක තමයි යෝජක පිළේ මාතෘකාව. මෙහිදී මේ ප්‍රතියෝජක පිළ හරි අපූරු තර්කයක් ගෙනාවා. ඔවුන් කිව්වා එකම හොරාව කීප පාරක්ම පත් කරන්නේ අපි නම් ජනතාව නේද මෙහි වග කියන්ට ඕනි කියලා ප්‍රශ්න කළා. ඊළඟට මේ ප්‍රතියෝජක පිළ ප්‍රශ්න කළා එකම හොරාව නැවත නැවත පත් කරන එක වළක්වන්න නම් ජනතාව දැනුවත් කරන්න ඕනේ, දේශපාලන සාක්ෂරතාවය නිර්මාණය කරන්න ඕනේ. ඒ වගකීම තියෙන්නේ හතරවෙනි කුළුණ හෙවත් ජනමාධ්‍යට කියලා. ප්‍රතියෝජක දරුවන් ඒක හරි අපූර්වට ඔප්පු කළා. ප්‍රතියෝජක පිළ දිනුම්. ඔව්, මේ රටේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතා වෙනුවෙනුයි ටෙලිවැකිය පෙනී හිටින්නේ. එහිලා අප අතහැර දමා ඇති සත්‍යයේ සහ යුක්තියේ පෑනත් කැමරාවත් අතට ගමු කියලා යලි අපේ සියලු මාධ්‍ය සගයින්ට ආරාධනා කරනවා. මර්ධනයේ දිනක ඔබේ නිවස ඉදිරිපිටටත් එවි. එදාට ඔබ වෙනුවෙන් කවුරුත් නැතිවේවි. එනිසා අද එකතුව සටන් කරමු. නිමෝලාර්ගේ කවියත් මතක තියාගමු. මුලින්ම ඔවුන් පැමිණියේ කොමියුනිස්ට්වාදීන් සොයාගෙනයි. අනේ මම කතා කළේ නෑ, මොකද මම කොමියුනිස්ට් කාරයෙක් නොවන නිසා.
ඊළඟට ඔවුන් පැමිණියේ සමාජවාදීන් සොයාගෙනයි. අනේ මම කතා කළේ නෑ, මොකද මම සමාජවාදියෙකු නොවන නිසා. ඉන්පස්සේ ඔවුන් පැමිණියේ වෘත්තීය සමිතිකාරීන් හොයාගෙනයි. අයියෝ මම කතා කළේ නෑ, මොකද මම වෘත්තීය සමිතිකාරයෙක් නොවන නිසා. ඉන්පසු ඔව්හු යොදෙව්වන් සොයා පැමිණියහ. එවෙලාවෙත් අනේ මම කතා කළේ නෑ, මොකද මම යුදෙව්වෙක් නොවන නිසා. ඉන්පසු ඔවුන් මා හොයාගෙන ආවා. එදා කිසිවෙකුත් මා වෙනුවෙන් කතා කරන්නට ඉතිරිව සිටියේ නැත. ඒ බව මතක තියාගෙන ඕනෑම මර්ධනයකට එරෙහිව නැගී හිටින්නට තරම් ශක්තිමත් කොඳුනාරටියක් ඇතිව සටන් කරමු කියලා අද ටෙලිවැකිය ඔබට මතක් කරනවා.